මාතෘකාවගෙන අපි අද කතා කරමු. මොකද වෙන්නේ අතුරු මේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මේ රටට ලෝකෙට 2025 වගේ වෙනකම් මොන වගේ ව්‍යසනයක්ද සිද්ධ වෙන්න තියෙන්නේ? ඔව් මං මීට කලින් මං හිතන්නේ මං ප්‍රකාශ කරලා තියෙනවා කෘෂිකර්මාන්තයට දරුණු අර්බුදකාරී තත්ත්වයන් පැන නගිනවා කියලා. ක්‍රොමේන් මුල් කටගෙන ඒ වගේම රසායනික ද්‍රව්‍යයන් මුල් කටගෙන ඒ වගේ දේවල්. ඉතින් ඉදිරියේදී මේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේම කෘෂිකර්මාන්තයේ තියෙන රටවල් වලදී කෘෂිකර්මාන්තයේ බලාපොරොත්තු නැති ආකාරයෙන් කඩාවැටීමකට ලක් වෙලා ඉදිරියේදී දරුණු ආහාර හිඟයකට ලෝකවාසී ජනතාවන්ට මූණ පහඳ වෙන බව මට පෙන්වුම් කරනවා. ඒ කියන්නේ වේලක් දෙවේලක්වත් හරියට කෑම ටිකක් ගන්න බැරි වෙන තත්ත්වයක් ඇති වෙන්න තියෙන්නේ. ඔය වගේ තත්ත්වයක් තමයි දැම්ම සැලැස්මක් අනුව කටයුතු නොකරොත් සිද්ධ වෙන්නේ. ඉතින් අපේ රටේ දැව් තියෙනවා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්නේ. ඔය ඉතින් එහෙම පුළුවන්කම තිබ්බනම් මෙච්චර කාලෙ දැන් 2500 වසරකටත් එහා මේ දේවල් කරගන්න තිබ්බ නේද? ඔය දෙයකින් අදුරදර්ශී දේශපාලනයද ඔබතුමිය කියන්නේ? ඔය ඉතින් හරියට ආර්ථික තත්ත්වයක් ගොඩනගා ගැනීමට පුහුණු ආර්ථික විශේෂඥ උපාධි ලැබපු දේශපාලන පිරිසක් අපේ රටේ නැහැ. ඒක මට කියන්න පුළුවන්කම තියෙනවා.